ඔබට ජයග්‍රාහී දිනයක් ප්‍රාර්ථනා කරමින් අද දිනෙත් අපි ගෙන එන්නේ ඔබගේ සාර්ථකත්වයට යන්නට කැමති ඔබට ඔන්න ඔබට එන අභියෝගයන්ට කොයි ආකාරයට ඔබ මුහුණ දෙදී ඒ කටයුතු ජයග්‍රහණය කරනවාද කියන ඒ දේ පිළිබඳව වැඩසටහන් පෙරක්. ඉතින් මේ වැඩසටහන් පෙර තුළදී අපි සුවිශේෂීව කතා කරනවා ඔබ ගැන. ඉතින් ඔබටම අනන්‍ය වෙච්ච ක්‍රමවේදයන් ඔස්සේ ජයග්‍රාහී මාවත්වල පියමනින්නට ඔබ මේ වෙනකොටත් පෙර ගමන් කරුවෙක් වෙලා ඉවරයි. එහෙනම් අපි අද දිනේදී මේ විශේෂ මාතෘකාව තුළදී අද ඉඳන් වෙනස් වෙලා කොහොමද ඔබට එන ඔබගේ කැමැත්ත එහෙම නැත්නම් ඔබත් කැමති දිනන්න හැබැයි ඒ වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරන්න වැඩක් කරන්න ඔබට හිතෙන්නේ අන්න ඒ මාතෘකාව ඔස්සේ අපි කතා බහ දිගහරින්නට මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව කතා කරනකොට බලන්න ඔබ යම්කිසි විදිහකින් හැම ආකාරයෙන්ම සාර්ථකත්වය සක්සස් කියන දේ ලබා ගන්නට ඉතාමත්ම කැමැත්තෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් මේ බලනකොට ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න කිව්වට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න ඔබට හිතෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ ගැටලුව නිසා තමයි අපි අද මේ මාතෘකාව විශේෂයෙන් ඔබ වෙනුවෙන් තෝරා ගත්තේ. අර කැපකිරීම කරන්නට හිතෙන්නේ නැතිකම පිළිබඳව කතා බහ කරන්නට. ඉතින් ඔබටත් තියෙන මෙන්න මේ වගේ ප්‍රශ්නයක්ද? මේ විදිහට ඔබ සාර්ථකත්වයට යන්නට කැමති නමුත් සාර්ථකත්වයට යන්නට හිතෙන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රශ්නයක්ද ඔබටත් තියෙන්නේ. ඉතින් ඒ ගැන බලනකොට මේ සාර්ථකත්වයේ බලාපොරොත්තු වෙන සියලු දෙනාගේම සාමාන්‍යයෙන් ඇතිවන පොදු සිතුවිල්ලක් විදිහට අපිට මේක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහෙම බලනකොට ලෝකේ කිසිදු අයෙකු පැය 24ම දින 365ම ඉතාම හොඳ මානසික තත්ත්වෙන් හිටියා එහෙම නැත්නම් ඉන්නවා කියලා ඔබ හිතනවද? නැහැ. ලෝකයේ කිසිම කෙනෙක්ට ඉතාම හොඳ මානසිකත්වයෙන් පැය 24ම දවස් 365ම ඉන්නට හැකියාවක් නැහැ. ඒක මටත් පොදුයි, ඔබටත් පොදුයි. එහෙනම් ඒක යම්කිසි විදියකින් අභියෝගාත්මක දෙයක් බවට පත් වෙනවා අපේ ජීවිත ජයග්‍රහණය කරන තැනදී. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම සුවිශේෂී කැපකිරීම අපේ ජීවිතය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. එහෙම කරොත් තමයි අපිට හැකියාවක් ලැබෙන්නේ අපේ තියෙන ඒ රාමුව තුළ එහෙම නැත්නම් මේ කාලය කියන දේත් එක්ක අපි සුවිශේෂී ගනුදෙනුවක් කරනවනේ. අන්නේ කාලය කියන රාමුව තුළදී අපිට ජයග්‍රහණයක් ලබා ගන්නට එහෙම නැත්නම් ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්නට අපිට හැකියාව ලැබෙන්නේ අපේ තියෙන කැපකිරීම නිසි ආකාරව ඉටු කළොත් පමණයි. ඉතින් මේ ගැන තව දුරටත් කතා බහ කරනකොට මේ වැඩසටහන අපි වැඩසටහන් කීපයක් විදිහට ඔබට ගෙන එන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මොකද එහෙම වැඩසටහන් කීපයක් විදිහට ගෙන එන්නට තරම් මේ විෂය අන්තර්ගතයක් පවතිනවා. ඉතින් ඒ විෂය අන්තර්ගතය ඔබ හොඳින් තේරුම් අරගෙන ඔබට පුළුවන්කම තියෙනවා මේ වීඩියෝ පහලින් ඔබට ඊළඟ ලින්ක්ස් ටික බලා ගන්නට අපි පහසුකම් සලසලා තියෙනවා. ඒ පහසුකම් ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා ඒවා විශේෂ නැරඹුම් කරලා ඔබට ඒ දැනුම රැස් කරගෙන ඔබගේ සාර්ථකත්වයට යන ගමන තාමත්ම හොඳින් යන්නට. ඉතින් එහෙම බලනකොට අපි කතා බහ කරමින් හිටියේ මෙන්න මේ මානසික තත්ත්වය පිළිබඳ. මොකද්ද මේ 365ම පැය 24ම එකම හොඳ මානසික තත්ත්වෙන් පුද්ගලයාට ඉන්නට හැකියාවක් නැහැ. එහෙම යම් කිසි විදියකින් රිද්මයක් එහෙම නැත්නම් අස්ථාවර තැන් අපේ උච්ච තැන් නිරන්තරයෙන් අපිට හමු වෙනවා මොන ගැහෙනවා අපේ මානසික මට්ටම් පිළිබඳව නිරීක්ෂණය කරනකොට. මේ විදිහට බලනකොට මේ ලෝකයේ සාර්ථකත්වයට ගමන් කරන සියලු දෙනාම ගැන අපි සලකා බැලුවොත් මේ පත්තරේ එහෙම නැත්නම් පරිගණකයේ ජංගම දුරකථනයේ මෙන්න මේ දේවල් ගැන ඔවුනුත් උනන්දුවෙන් සිටිනවා. ඉතින් මේ විදිහට ඒවා තමන්ගේ දිවි ගමනට සාර්ථකත්වයට ඕන උපකාරී තත්ත්වයන් හදා ගන්නවා. ඉතින් ඒ වගේ තියෙන තොරතුරු මේ සාර්ථකත්වය වෙනුවෙන් හොයන්නට උනන්දු වෙනවා. ඉතින් ඒ ගැන ඔය සාර්ථකත්වයට යන මාවතේ යන පුද්ගලය අනිවාර්යයෙන්ම උනන්දු වෙන සුවිශේෂී පැතිකඩක් තමයි ඒ නව දැනුම හොයමින් ඒ ගමන යන්නට උත්සුක වීම. ඉතින් ඒ ඔබත් අනිවාර්යයෙන්ම මේ දැනුම කියන දේ හඹා යන පුද්ගලයෙකු බවට පත් වෙන්නට ඕනි. එහෙම වුණාම ඔබට අර සාර්ථකත්වයට යන ගමන බොහොම පහසුවේ බොහොම අදිටනි බොහොම කැපකිරීමෙන් යුතුව යන්නට පහසුකමක් තියෙනවා. ඉතින් ඒ පහසුකම හදාගන්නට මාවත නිර්මාණය කරගන්නට තමයි recording.lk ආයතනය තුළින් ඔබට මේ වැඩසටහන් තීරණය කරන්නේ. ඉතින් ඒ නිසා ඔබට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ තාක් දුරට ඔබ විශේෂ නැරඹුම් වාර ගණක් ඒ වැඩසටහන් නැවත නැවත නරඹලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි සුවිශේෂී ස්තුතිය ඔබට පිරිනමනවා. ඒ ස්තුතියත් එක්ක අපි ඉල්ලීමකුත් කරනවා මෙන්න මේ වැඩසටහන් පෙළ අපි ඉදිරියට
මේ නිකුත් කරන වැඩසටහන් පෙරත් එක්කත් ඔබ නිරන්තරයෙන් රැඳී සිටින්න මොකද ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයේ වෙනුවෙන් තමයි මේ සියලු දේ අපි ඔබට තිරින කරන්නේ. ඉතින් තවදුරටත් අපි මේ ගැන බලනකොට ඔබගේ මනසට මනස ශක්තිමත් කරගන්නට විවිධ අභියෝගයන් එනවා. ඉතින් මේ මන ඒ අභියෝගයන් බාර ගන්න ඕනි මනස එහෙම නැත්නම් අපේ හිත ශක්තිමත් කරගෙන අපේ සාර්ථකත්වයේ ගමන යන්නට. ඉතින් කුමන අභියෝගයක් කොයි ආකාරයෙන් ආවත් ඒකට ශක්තිමත් මුහුණ දෙන්නට පුළුවන් පියවරයන් පිළිබඳව ඔබ දැනගත යුතුයි. ඉතින් මේ වැදගත් වූ පියවරයන් ඔබට අනාවරණය කරන්නට අපි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ එන අභියෝග වලට මුහුණ දෙන්නට අවශ්‍ය පන්නරය ශක්තිය ඒ තුල ගැබ්බෙනවා. ඉතින් ඒ නිසා ඔබේ නිසි පියවරයන් අනුගමනය කිරීම තුළින් ඔබට හැකියාව ලැබෙනවා ඔබගේ ජීවිතය නිසි තැනට කළමනාකරණය කරගෙන ඔබගේ සාර්ථකත්වයේ ගමන අතිශය සාර්ථකත්වයේ ගමන බවට පත් කරන්නට. එහෙනම් අපි බලමු ඒකේ වැදගත් වූ පියවරයක් අපි ඒ ගැන විශේෂී අවධානයක් දැන් යොමු කරමු. අදිනම් වෙනස් වෙමු කියන කාරණාව ගැන අවධාරණය කරන ඔන්න දෙවන එපිසෝඩ් එකටයි ඔබ මේ සම්බන්ධලා ඉන්නේ. එහෙනම් අපි බලමු ඔබට අද අපි තිළින කරන දෙවන පියවර මොකක්ද කියන කාරණය. ඔබට අවශ්‍ය දෙයට ඔබේ අවධානය යොමු කරන්න. ඔබට අවශ්‍ය දෙයට ඔබේ ફોකස් එක දෙන්න ඔබේ අවධානය යොමු කරන ඔබට අවශ්‍ය කුමක්ද? අන්නේ දෙයට ඔබ අවධානය දීලා කටයුතු කිරීම තමයි තාමත්ම වැදගත් වූ පියවරක් වන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබේ සාර්ථකත්වයේ කරා යන ගමනේදී මේ පියවර අනුගමනයේ ඉතාම අවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. මායා ඇන්ජලෝ පවසනුවේ ඔබට අවශ්‍ය දේ ඉල්ලන්න ඒ වගේම ඒ ලබා ගැනීමට සූදානම් වෙන්න අන්නේ ආකාරයටයි. කොහොමද මේ කියන්නේ? Ask for what you want and be prepared to get it කියලා තමයි මේ විස්තර කරලා දෙන්නේ. ඉතින් සාර්ථකත්වයට යන ඔබ ඇතුළු සියලු දෙනා ඔබට අවශ්‍ය කුමක්ද කියලා කාරණේ දන්නවා. ඔබ කරන්නට අවශ්‍ය තියන්නට අවශ්‍ය ඊළඟ පියවර කුමක්ද කියලා ඔබ දන්නවා. ලෝකෙ බහුතරයා ඒක දන්නේ නැහැ. අන්න ඒකයි තියෙන ගැටලු. මේ සාර්ථකත්වයට යන ප්‍රමාණය සාර්ථකත්වයට යන පිරිසෙන් බැලුවොත් එහෙම මේ පිරිස දන්නවා ඊළඟ පියවරේ මොකද්ද ඊළඟට යන්නට ඕනි කොහොමද. නමුත් ලෝකේ ඉන්න බහුතරයක මිනිසු මේ කාරණාව දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි බලන්නට ඕනි මේ ගැන අවදි වූ මනසකින්. උදාහරණයක් විදිහට අවුරුදු 5 තුල නගරේ හොඳම මේ භාණ්ඩ අලෙවිසල එහෙම නැත්නම් සේවා අලෙවිසල සපේන ආයතනයේ හිමිකරුවා වෙන්නට ඔබට වසර 10ක් තුලදී ඉලක්කයක් තියෙනවා නම් ලෝකේ දක්ෂතම හොඳම තත්වයේ ඉන්න පුද්ගලයෙකු වෙන්නට වසර 2ක් තුලදී ජනප්‍රිය ගී ප්‍රසංගයක ඉදිරිපත් කරන ඉදිරිපත්කරුවෙකු වෙන්නට ඔබට හීනයක් ඇති. ඉතින් මේ විදිහට ඔබට හිතන්නට පුළුවන් මේ කාලානුරූපීව මේ කාරණා ගැන. ඒක ඔබේ අවශ්‍යතාවයේ බවට පත් කරගෙන ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න. එහෙනම් අපි මේ ගැන කතා කරන 3 වෙනි එපිසෝඩ් එකත් එක්ක නැවත හමු වෙමු. ඔබට ජයග්‍රහී දිනයක්.